ආදරණීය සහෝදරය සහෝදරිය. ඒ වගේම අපිට කොහෙද මානේ අපි අහගෙන ඉන්න පොලිසිය මහත්වරු ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි. අපි හැමදාමත් වගේ අපෝනේ
විකුණලා ආයෝජනය කරලා කියලා කියන්නේ. අපි කියනවා තොපේ ආයෝජනය. තොපේ ආයෝජනය තමයි ඔය විකුණලා තියන්නේ. ඒ නිසා අපි ලෑස්ති නැහැ. රටේ අනාගත પરම්පරාව වෙනුවෙන් තියෙන එවැගේම මේ රටේ දහස් ගණන් ජනතාවගේ අයිතියක් ලෙස තියෙන ඉඩම් ටික විකුණනවට අපි විරුද්ධයි. ඉඩම් ටික විකුණනවට අපි විරුද්ධයි. ජනතා දේපළ විකුණනකට අපි විරුද්ධයි. ඒ නිසා තමයි අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කතා කරන අපි, සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් කතා කරන අපි අද රටේ ජනතාවගේ දේපළ විකුණන්න එපා කියලා මහපාරට ආවේ. එහෙම ඉඳ අයිතියක් අපිට තියෙනවා. ඒ මොකද මේ අධ්‍යාපන අයිතිය අපිට අරන් දෙද්දී රටේ ජනතාව බඩු මුදල් ගෙවලා තියෙනවා. අනුරාධපුරේ ඉඳන් මේ කොට්ටු වෙන අම්මා තාත්තා ගෙවන බඩු මුදල් තමයි රාජ්‍ය භාණ්ඩාගාරයට ඇවිල්ලා අපිට නිදහස් අධ්‍යාපනය දුන්නේ. ඒ වගේම වතුකරේ තේ දළු කඩන අම්මා තාත්තා ඇඟිලි වලින් ලේ බහිනකල් කඩපු තේ දළු වල බඩු මුදල තමයි අපිට මහ පොළ විදියට ආවේ. ඒ වගේම මොනම හරි මිනිස්සෙක් බස් එකට නැගලා බස් එකට ගත්ත ටිකට් එක තමයි බඩු මුදල් විදියට අපිට ආවේ. ඒ නිසා අපි ලෑස්ති නැහැ. උඹලා ඉස්සරහා කිරිමැටි ගිලපු කිමුල්ලු වගේ ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ රටේ ප්‍රශ්නේ ඉස්සරහා අපි ලෑස්ති නැහැ කරබාගෙන ඉන්න. ඒ නිසා අපි කියන උඹලට වහාම මේ කිවිසුම අහෝසි කරන්න ඕන. දැන් කිවිසුම ගේනකොට ගෙනල්ලා තියෙන හොඳම තර්කය තමයි රටේ ඩොලර් හිගයක් තියෙනවා. ඩොලර් හිගේ කොත්තරයක් විදියට ගෙනල්ලා තියෙනවා කියලා. මොල හතක් තියෙනවා කියපු, සල්ලි මාන මැෂිම කියපු, කප්‍රායිල් ඇවිල්ලා, බැසිල් ඇවිල්ලා රටේ ප්‍රශ්න විසඳුවද? නෑ. රටේ ප්‍රශ්න විසඳන්න ඩොලර් නෑ කියපු උණ්ඩිකම අන්න ජෙට්ටාන හයර කරගෙන ගිහිල්ලා තියෙන සිවලින්ගේ වඳින්න. සිවලින්ගේ වඳින්න ගිහිල්ලා තියෙනවා. අපි අහනවා සිවලින්ගේ වැඳලා දැන් රටේ ඩොලර් අර්බුදය විසඳිලාද? ඒ වගේම ජෙට්ටාන අරගෙන උඹලා පවුල් පිටින් සවාරි දාති මේ රටේ අම්මා තාත්තගේ ආර්ථික අර්බුදය විසඳිලාද? නෑ. ඒක විසඳිලා නෑ. ඒ නිසා අපි ලෑස්ති. ආණ්ඩුව මෙහෙමනම් ජනතාව ඉඩම් විකුණන්නේ. අපි ලෑස්ති අනිත් ප්‍රශ්නවලට වගේම මේ ප්‍රශ්නෙට පාරට බහින්න. ඔව් අද ආවේ අපි විතරයි. හැබැයි හෙට දවසේදී සියලු බලවේග එක්ක වෘත්තීය සමිති, කලාකරුවෝ, බහුජන සංවිධාන ඒ සියල්ලත් එක්ක අපි පාරට එනවා. අද මෙතන නතර වුණාට එයා පැත්තේ තියෙන ඒසී කාමර ඇතුළට එන්න අපි තව වැඩි දවසක් ගන්නෙ නෑ. ඒ නිසා අපි වහගෙන ඉන්න ආරක්ෂක අංශයේ මහත්තුරුන්ට කියන්නේ උගලගේ ලොක්කන්ට ගිහිල්ලා හරියට වාර්තා කරපල්ලා දින කීපයක් ආණ්ඩුවට කල් දෙනවා කිව්වා. ඇවිල්ලා මේ ගොඩනැගිලි වට කරන දවස වැඩි ඈතක නෙමෙයි, තව දවස් කීපයකින් එනවා කිව්වා කියලා කියපල්ලා. ඒ නිසා වහාම ත්‍රිකුණාමලේ බෙල් ටැංකි ඉන්දියාවට විකුණන ජනතා ද්‍රෝහී හොර කිවසුම් ඉරාදමන්න ඕන. ඒ ඉරාදමන තෙක් ජනතා දේපල විකිණීම නවත්වන තෙක් අකණ්ඩව අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලයත් එක්ක අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේත් අකණ්ඩව මේ අරගලයේ සටනින් ජයග්‍රහණය කිරීම සඳහා මැදිහත් වෙනවා කියන එක මේ වෙලාවේදී අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයට මතක් කරනවා. අපි දන්න පත්වන ආණ්ඩුව ඒ ආණ්ඩුව මහපුටුවල ඉන්නවන්ට රජ සපදෙන්ද ඒ රජ සපදීම ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ ඇති වුණ ඩොලර් අර්බුදයට විසඳුම් විදිහට තමයි මේ ආණ්ඩුව මේ පොදු දේපල විකුණන්න පටන් ගලා තියෙන්නේ. මේ හැම තැනකම මේ ආණ්ඩුව ඉඩම් විකුණන්න පටන් ගලා තියෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ ටැංකි ටික ඉන්දියාවට දෙන්න පටන් ගලා තියෙනවා. මේ රට පුරා තියෙන ජනදේපල මේ වෙනකොට මේ ආණ්ඩුව විකුණන්න කතා කරලා තියෙනවා. ඒක නිසා තමයි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විදිහට අපි අද මේ මහපාරට පැමිණියේ. ඒ වගේම කියන්න කැමති මේ ආණ්ඩුවට අපි අද මේ ආව වගේම මෙතන දස දහස් ගණන් ජනතාව බස්සලා
උඹලට විරෝධතාවයක් දක්වන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා කියන එක උඹලට සිහිපත් කරමින් මම ආරාධනා කරනවා වැඩිදුරටත් අදහස් දැක්වීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු මණ්ඩලය එකතු කරව කොල්ල ක්‍රීඩා මාන්ද්‍රව අපි අන්තර් විශ්වවිද්‍යාලීය පිටු බල මණ්ඩලයේ විදියට ජනතාවගේ ජනතාවට අයිති ජාතක දේපළ විකුණetti ඒ වගේම සමාජයේ තියෙන ප්‍රශ්න වෙනුවෙන් අධ්‍යාපනය විකුණetti ඒ වගේම ජනතාවට අයිති ජනතා දේපළ විකුණetti මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙන තත්ත්වයටපත් වෙetti මිනිස්සු පීඩාවටපත් වෙetti අපි අන්තර් විශ්වවිද්‍යාලීය පිටු බල මණ්ඩලයේ විදියට අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න පිටුන් මහන්සියලා විදියට අපි විශ්වවිද්‍යාල තුල ඉගෙන ගන්නේ මේ ජනතාවගේ දේපළ වලින් ජනතාවගේම නේ බදු මුදල් වලින් තමයි අපි අධ්‍යාපනය ලබන්නේ ඒ විශ්වාසෙත් එක්ක ඒ විශ්වාසෙත් එක්ක තමයි අපි අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය විදියට අර ත්‍රිකුණාමලයේ තල් දැන්ටි ටික විකුණද්දි ඒ වගේම රටේ අනාගතයේදී අර වැඩිම ප්‍රමාණයක් බල ශක්තිය නිපදවන LNG විදුලි බලාගාර විකුණද්දි මේ ජනතාවට අයිති සමාජයේ තියෙන පොදු දේපළ විකුණද්දි මේවට විරුද්ධව පාරක බැලලා අරගල කරන්න සූදානම් වෙන්නේ අපි දැක්කා මේ ආණ්ඩු බලයට එනකොට කියපු දේවල් මොනවද කියලා අපි දකින දේ තමයි ආණ්ඩුවක් බලයට එද්දි තිබ්බ ප්‍රශ්න පාවිච්චි කළා ඒ ප්‍රශ්න පාවිච්චි කළා තමන්ට බලය ගන්න කොහොමද තමන්ට බලය ගන්න කියලා තමයි කල්පනා කරන්නේ දැන් අපිට මතකයි මේ ආණ්ඩුව බලයට එද්දි ඒ ජනාධිපතිවරණ කාලය තුලදී MCC ගිවිසුම ඇවිල්ලා ඒ රටට අයිති කර MCC ගිවිසුම ඇවිල්ලා ඒක ගිය ආණ්ඩුවෙන් අත්සන් කරන්න උත්සාහ කරා ඒ අවස්ථාවේදී අපි දැක්කා අර උදයගම්මන් පිළ ඇමතිලා ඒ වගේම විමල් වීරවංශලා ඒ වගේම මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා මෙයාලා ස්ටේජ් තුනේ නැගලා කෑ ගහලා කිව්වේ මේ රටට අපි ආදරෙයි මේ රට වෙනුවෙන් අපි ඕනම දෙයක් කරනවා අපේ දේශ ප්‍රේමය ඒකයි අපි සිංහල බෞද්ධ ආණ්ඩුවක් මේ රැකියාගෙන තමයි බලයට ආවේ මේවා කියාගෙන තමයි ජනතාව රැවට්ටුවේ ඒ ජනතාවට කිව්වේ ජනතාව සංවේදී මේ ප්‍රශ්න වලට ඒ වගේම ජනතාව රටේ තියෙන ප්‍රශ්න රටේ තියෙන පොදු දේපළ විකුණද්දි ඒවට මිනිස්සු සංවේදී ඒවා රාමල පාලකයෝ දන්නවා ඒ හැඟීම් තමයි ඒ මිනිස්සුන්ගේ හැඟීම් තමයි මේ පාලකයෝ බලයට එන්න පාවිච්චි කරන්නේ එතකොට කිව්වේ මේ රට වෙනුවෙන් අපි ඕනම දෙයක් කරනවා MCC කිව්සුම අත්සන් කරන්න එපා අපි බලයට ආපු ගමන් ඒක අකුල ගන්නවා ඒ වගේම රටේ තියෙන කිසිම විකුණන දෙයක් මිලදී ගන්න එපා කියලා රටවල් වලට කිව්වා එහෙම කිව්වේ එහෙම ගන්නව නම් අපි බලයට ආවට පස්සේ ඒ සියල්ලම ආයිනවට පවර ගන්නවා කියලා තමයි කිව්වේ එහෙම කියලා බලයගත් වාණ්ඩුව දැන් මොකද කරන්නේ දැන් සමාජයේ අපි දැක්කට පස්සේ අපිටම හිතනවා දැන් මාර ප්‍රශ්නයක් තියෙන්නේ දොරණ හිඟයක් ඇවිල්ලා තියෙන්නේ රට මාර්බුදයට ගිහිල්ලා තියෙන්නේ ණය ටික පියව ගන්න බෑ ගෙදර ගිහිල්ලා බැලුවට පස්සේ කන්න බොන්න නෑ හාල් ටික රටින් ගේන තත්ත්වෙට පත් වෙලා තියෙනවා පොල් ටික රටින් ගේන තත්ත්වෙ පිට රටවල් වලින් ගේන තත්ත්වෙට පත් වෙලා තියෙනවා අපිට මතකයි අපි ඉස්සර රචනාවලට ලියද්දී තේ පොල් රබල් ලංකාවෙන් ලංකාවේ කරන නිෂ්පාදනයන් කියලා තමයි කිව්වේ දැන් හාල් ටික පවා ප්‍රධාන ලංකාවේ ජීවිකාව වෙලා තියෙන කෘෂිකර්මාන්තය ඒකත් දැන් වැටිලා තියෙන්නේ දැන් හාල් ටික පවා පිට රටින් ගේන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ පොල් ටික පවා පිට රටින් ගේන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. එමෙ තියෙද්දි අපිට හිතනවා දැන් මොකක් හරි මට්ටමින් මේක විසඳ ගන්න ඕනේ නිසා කමක් නැහැ කියලා අපිට බලන් ඉන්න බෑ. මොකද ඒකට හේතුව මේ පාලකයෝ දශක ගණනාවක් තිස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ එක එක ආණ්ඩු හදාගෙන යහපාලනය එක එක වචන කියලා ආණ්ඩු හදාගෙන බලයට ඇවිල්ලා කරපු දේවල් වල ඒ ගත්තු ප්‍රතිපත්තීන් වල බරද්ද තමයි අද වෙනකොට මේ මිනිස්සුන්ට භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ මේ කන්න බොන්න නැති වෙන තැනකට රටම ණය වෙන තැනට රටම බැක්ලිස්ට් වෙන තැනකට පත් වෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මෙච්චර කාලයක් පාලනය කරපු පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්තීන් නිසා
එනිසා රටේ තියෙන ණය ගෙවන්නවත් රටේ තියෙන ඩොලර් හිඟය ගෙවන්න කියලාවත් රටේ තියෙන ජාතික සම්පත් ටික විකුණන්න දෙන්න බෑ. දැන් මෙයාලා මේකට විසඳුම් විදියට පළවෙනියටම සෙලෙන්දිවා වගේ සමාගම් හදාගෙන අර කොළඹ වට තියෙන ඉඩකඩන් ටික විකුණන්න උත්සාහ කරනවා. මේ මෙතන එහා පැත්තේ තියෙන අර හිල්ටන් හෝටලය, එවැගේම කපූර් ගොඩනැගිලි, එවැගේම මේ තැපල් කන්තෝරු පැරණි තැපල් කන්තෝරු, එවැගේම වටිනා කියන ඉඩකඩම් බිල්ඩින් ගොඩනැගිලි මේ හැම එකක්ම සෙලෙන්දිවා සමාගම් හදලා විවිධ සමාගම් මටවගෙන ඒ හරහා පිටරටවල සමාගම් වලට විකුණන්න කටයුතු කරලා තියෙන්නේ. මේ වගේම පොත් සිටි පනත් වගේ පනත් ගලන්ලා මේවා ආයෝජනය කරනවා කියලා කතා කරලා 99 වෞරුදු 99කට බදු දෙන්න කටයුතු කරලා තියෙන්නේ. මේ රටේ තියෙන නීතියත් එක්ක ගත්තට පස්සේ ඒ ඉඩම් නීතිත් එක්ක ගැට ගැහිලා ලංකාවේ තියෙන ඉඩම් ටික නීතිමය තත්ත්වයෙන් ගත්තට පස්සේ පිටරටවල වලට විකුණන්න බෑ. එහෙමනම් මේ ඔක්කොම විකුණලා ඉවරයි. මේ බදු දෙනවවත් නැත්තම් මේ එක එක සෝබන කතා කියන්නේ නැතුව කැලින්ම එහෙනම් මේ පාලක මේ ටික විකුණනවා. ඒක විකුණන්න බැරි හින්දා තමයි එක එක ආයෝජන කටයුතු කරනවා කියලා බදු දෙනවා කියලා බදු දෙන්න 99 අවුරුදු වලට. එතකොට මේ වෙනකොට මේ පොහොත් සිටි 50 අරව මේවා ගෙනල්ලා ඒව සම්මත කරගෙන චීනට, ඉන්දියාවට, ඇමරිකාවට මේ රටවල් වලට මේ රටේ තියෙන ජාතික සම්පත් ටික බදු දෙන්න තීන්දුව කරලා ඉවරයි. අපි දන්නවා චීන, ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල් ඉන්නේ දැවැන්ත බලපොරොයක. කොයිදලේද ලංකාව වගේ රටකට මැදිහත් වෙලා ලංකාව වගේ රටවල් වලට මැදිහත් වෙලා කොහොමද රටේ තියෙන පාලන බලයට ඇඟිලි ගහන්නේ, කොහොමද තියෙන දේශපාලනයට ඇඟිලි ගහන්නේ කියලා බලාගෙන ඉන්න රටවල් තමයි ඒවා. එතකොට ඒ රටවල් වලට අවශ්‍ය විදියට ණය ගන්න, එක එක විදියට ණය කුට්ටි ගන්න, මේ ඉන්න පාලකයන්ට තමන්ගේ අවුරුදු පහ තමන්ගේ සාක්කුවට මුදල් දාගන්න, තමන්ගේ සාක්කුවට ණය කුට්ටි අරගෙන මුදල් දාගන්න, මුදල් හසුම්බිය තර කරගන්න, එක එක විදියට රටේ තියෙන ජාතික සම්පත් ටික විකුණන්න, විවිධ කිවිසුම් ගන්න කටයුතු කරනවා. එතකොට අපි දකිනවා දැන් වර්තමානයේ ගත්තට පස්සේ අර LNG විදුලි බලාගාරය ලංකාවේ ඉදිරියේදී බලශක්තිය තියෙන රටවල්, බලශක්තිය අයිති රටවල් තමයි ඉදිරියේදී බලවත්ම රටවල් බවට පත් වෙන්නේ. රටම ලෝකෙම පාලනය කරන තැනකට යන්නේ කියලා තියෙනවා. එහෙම තියෙද්දී ලංකාවේ අර දකුණු ආසියාවේ දෙවන්තම බලාගාරය බවට පත් වෙන්න තියෙන LNG විදුලි බලාගාරයේ අර විදුලිය බලාගාරයේ නිෂ්පාදනය කරන ඒවා, ඒ වගේම ඒකට අවශ්‍ය ද්‍රව්‍ය ගේන ඒවා, ඒවා නිපදවන ඒවා, ඒක තීන්දුව తీරන ගන්න සියලු බලය අර ඇමරිකානු එනර්ජි සමාගමට දෙන්න කටයුතු කරලා තියෙන්නේ. 140යි දෙන්නේ කියලා ගණන් සූත්‍ර දාලා වැඩි ප්‍රමාණයක් අපිට දෙනවා කියලා මිනිස්සුන්ට පෙන්නලා, එහෙම තමයි මේ රටේ තියෙන ජාතික සම්පත් ටික වෙන රටවල් වලට අයිති වෙන තැනකට කටයුතු කරන්නේ. එයාලට අවශ්‍ය නැහැ රට ගැන හිතන්න. එයාලට මේ පාලකයන්ට අවශ්‍ය නැහැ රටේ අනාගතේ මොකද්ද වෙන්නේ කියලා තීරණය කරන්න. මොකද එයාලට ඕනිම රටකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. රටේ මිනිස්සුන්ට තමයි අවසානයේදී මේ හැම එකෙම පීඩා විඳින්න සිද්ධ වෙන්නේ. අද වෙනකොට මේ 70 අවුරුදු 70ක් තිස්සේ ප්‍රශ්න නොකරපු ජනතාවට, අවුරුදු 70ක් තිස්සේ බලන් හිටපු ජනතාවට දැන් ප්‍රශ්න වෙන තැනකට, ප්‍රශ්න කරන තැනකට ඇවිල්ලා තියෙනවා සමාජෙම. ඒකට හේතුව තමයි දැන් ප්‍රශ්නය දොරකඩටම ඇවිල්ලා තියෙන්නේ, දැන් ප්‍රශ්නය කුස්සියටම ඇවිල්ලා තියෙන්නේ. දැන් මිනිස්සුන්ට ඒ ප්‍රශ්නය දැනට තැනකට ඇවිල්ලා තමයි මිනිස්සු සමාජයේම ප්‍රශ්න කරන තැනකට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ රටට කියලා ප්‍රශ්න කරන තැනකට රටම පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ තත්ත්වයක් තියද්දී අපි තේරුම් ගන්න ඕනි ඒකට හේතුවක් මෙච්චර කාලයක් පාලකයෝ තමන්ගේ අවුරුදු පහ, තමන්ගේ ආණ්ඩුව කොහොමද ඒ කොමිස් කුට්ටි අරගෙන අවුරුදු පහ පාලනය කරන්නේ කියලා විතරක් හිතලා පාලන කටයුතු කරපු ඉඳා තීන්දුව తీරන ගත්තු ඉඳා. ඒ නිසා දැනුත් මේ අවුරුදු පහෙත්, මේ අවුරුදු පහෙත් මේ රට පාලනය කරගන්න ඕනි, ඒ වගේම ඩොලර් හිඟයක් ඇවිල්ලා තියෙනවා ණය වාරික ගෙවන්න ඕනි කියලා රටම විකුණන්න දීලා බලන් ඉන්න බෑ අපිට. රටම විකුණන්න දීලා බලන් ඉන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ ත්‍රිකුණාමල වරායේ තියෙන අර තෙල් ටැංකි ටික විකුණලා මේ පාර තෙල් ටික ගෙන්නයි, මේ පාර ණය වාරික ගෙවන්න සෙලෙන්දිවා වගේ සමාගම් හදලා ඉඩකඩම් විකුණලා මේ පාර ණය වාරික ගෙවලදායි. ඊට පස්සේ මොකද්ද තියෙන ප්‍රතිපත්තිය? එතනින් එහාට ගිහිල්ලා මේ ණය ගෙවන්න තියෙන ප්‍රතිපත්තිය මොකද්ද?
මෙරටේ තියෙන අර්බුදයේ ඩොලර් හිඟ කියවන්න තියෙන ප්‍රතිපත්තිය මොකද්ද? මේ රටම විකුණන එකද ප්‍රතිපත්තිය? මේ රටම එහෙනම් විකුණන්න සිද්ධ වෙනවා. ඒ තැනකට යන්න දෙන්න බෑ. අපි දැක්ක මේ අත්තේ අපි දන්නව රටක අර මොන්ඩිසෝරියේ ඉන්න ළමයි තමයි හිතන්නේ කල්ලි අච්චු ගහලා ණය ගෙවන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ තීන්දුව తీරන තමයි ගන්නේ අර මේකේ ඉන්න අර උදේ දාගත්තු අර පාලකයෝ අර තමන්ගේ හදාගත්තු අර උපදෙස් දෙන මණ්ඩලයේ දෙන තීන්දුව తీරන තියන්නේ මේ වගේ රටකට ණය ගෙවන්න කියලා මුදල් අච්චු ගහන එක තමයි කරන්නේ. ඒකෙන් තව තවත් ණය අර්බුදේ කිල්ලා රුපියලයේ පහළ වැටලා තව තවත් අර්බුදේ යන එක තමයි සිද්ධ වෙන්නේ. මේ ආණ්ඩුව පත්ුණාට පස්සේ ගත්තු තීන්දුව తీරන පවා රටතව තවත් අගාධයට යන්න හේතු වෙලා තියෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ වරායේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික විකුණන්න කටයුතු කරද්දී අපි දැක්කා අර කවුද මේ අර ඇමති කවුද උදේගම්මන් පිල්ල එළියට බහලා කියනවා මේ ත්‍රිකුණාමල වරායේ තියෙන තෙල් ටැංකි ටික අපි නෙවෙයි විකුණන්නේ 1987 අර ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් වලදීම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික විකුණලා තියෙන්නේ කියලා තමයි කියන්නේ. දැන් ඒවා දිහා බැලුවට පස්සේ ඒවා හරියට දිගහැරලා බැලුවට පස්සේ ඒවා වල තියෙනවා වැරදි. නමුත් ඒ කාලේ විකුණලා නැහැ. මේ ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික විකුණන්න දැන් ඊයේ දිනේදී අත්සන් කරා. ඒවත් එක්ක ඒවා මේ අර ආයෝජනය කරනවා කියන නමින් තමයි මේ කරන්නේ. අපි දන්නවා රටක පාලකන බලය දෙන්නේ පාලකව පත් කරන්නේ අර 225කට බලය දීලා අර පාර්ලිමේන්තුව තුල දාගන්නේ මේ ආරක්ෂා කරමින් ආරක්ෂක කුටි හදාගෙන මේක ඇස්සේ මේ ගුප්තයන් අසරිංගල ඉන්න ජනාධිපතිවරු පත් කරගන්නේ ආගමැතිවරු පත් කරගන්නේ මේ රට පාලනය කරන්න මිසක් මේ රට අරන් යන්න පත් කරන මිනිස්සු මිසක් මේ රට බූදලයක් විදියට ලියලා දුන්න මිනිස්සු නෙවෙයි. මේ රටේ ඉන්න ජනතාවට පුළුවන් මේ රටේ ඉන්න ජනතාවට අයිතියක් තියෙනවා මේ රටේ රටත් එක්ක මොකක් හරි යුතුයමක් ගහනවා නම් මේ රටට අයිති මොකක් හරි විකුණනවා නම් ඒක සම්බන්ධව දැනගැනීමේ අයිතියක් ජනතාවට තියෙනවා. දැන් පාර්ලිමේන්තුව වහලා දාලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ කිසිම කතාවක් යන්නේ නැති අවස්ථාවේ පාර්ලිමේන්තුව අඩුම තරමේ අර 225ක් ඉන්න මේ හොරු සෙට් එකක් හරි ගමන් නැහැ එතන 225ක් ඉන්න මේ පාර්ලිමේන්තුවත් වහලා තියෙන අවස්ථාවේ කාත් එක කතා කරලා දර අර ගිවිසුම් මත්තම් කරේ ඒ ජනතාව ගැන හිතලා දේ ගිවිසුම් මත්තම් කරේ අර ජනතාව දැනුවත් විය යුතුයි රටේ තියෙන මොකක් හරි ගිවිසුමක් අත්සන් කරනවා නම් රටේ තියෙන ඉඩමක් විකුණනවා නම් මේ රටේ සියලු දෙනාට රටේ ඉන්න පුරවැසියෝ විදිහට මේ සියලු දෙනාටම අයිතියක් තියෙනවා ඒ ගැන දැනගන්න මේ සියලු දෙනාටම අයිතියක් තියෙනවා ඒ ගැන අදහස් දක්වන්න එයා විකුණන එකට නම් විරුද්ධයන් ඒ විරෝධතාවය දක්වන්න ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා. ඒ අයිතිය එක පැත්තකින් පාර්ලිමේන්තුව වහලා නවත්තලා තියෙනවා අනිත් පැත්තෙන් කොරෝනා වසංගතය කියලා මේ විරෝධතාව දක්වන්න ඒවට තියෙන විරුද්ධතාවය දක්වන්න තියෙන අවස්ථාව නැති කරලා මේව නවත්තලා දාලා තියෙනවා. ඒ අස්සේ තමයි හොර රහතේ අපි කියනවා මේවා දේශද්‍රෝහී ගිවිසුම් ජනතා ද්‍රෝහී ගිවිසුම් කියලා අපි කියන්නේ යන්නේ නිසා ජනතාව කැමතිද නැත්ද මේවට කියලාවත් අහන්න නැතුව තමයි ඒ වස්සම් කරලා තියෙන්නේ. එතකොට මේවට විසඳුම් විදියට මේ ප්‍රශ්න වලට විසඳුම් විදියට දැන් අපි දැක්කා MCC කිව්සුම් මරව මේ වරගනේදී මේ කතා පාවිච්චි කරලා නැවතත් කරේ ආණ්ඩු මාරුවක් සිද්ධ වුණ එක විතරයි. නැවතත් කරේ අර පමයෝ සෙට් එකක් පාලනයට දාගත්තු එක විතරයි. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්නේ ආයි නැවතත් ආණ්ඩුවක් පත් කරන්නවත් එහෙම නැත්තම් ආයි පාර්ලිමේන්තුවට උගත් පෙට් එකක් ගිහිල්ලා දාන එකවත් එහෙම නැත්තම් පාර්ලිමේන්තු තව තවත් පාර්ලිමේන්තුවට හොඳ පිරිස්ථානකින්වත් මේක විසඳන්න බෑ. සිසයාපාරේ විදියට අපි පෙන්දලා දීලා තියෙනවා මේ හැම එකක්ම ජයග්‍රහණය කරගන්න පුළුවන්. පැය 8 වැඩ මුරේ ඉඳන් ඒ වගේම අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තට පස්සේ අධ්‍යාපන දවල පත්‍රිකාව ඒ වගේම උතුරුකොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඒ වගේම සයිටම් කොතලාවල පනත මේ වගේ රටට අහිතකර හැම කිව්සුමක් මේදී රටට අහිතකර සියලු දේ මේදී ජනතාව වෙනුවෙන් ජයග්‍රහණය ලැබපු හැම දෙයක්ම ජයග්‍රහණය කරේ අර පාර්ලිමේන්තුව ඇතුළේ සාකච්ඡා කරලා නෙවෙයි. පාර්ලිමේන්තුව ඇතුළේ සාකච්ඡා කරලා පාර්ලිමේන්තුව ඇතුළේ තීන්දුව తీරනත් එක්ක නෙවෙයි ජනතාව කරපු මැදිහත් වීමත් එක්ක
ජනතාව එකතු වෙලා කරපු බලපෑමත් එක්ක තමයි මේ සියලු දේම සමාජයට ජයග්‍රහණය කරලා දුන්නේ. ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරනවා, සියලු දෙනාටම අපි ආරාධනා කරනවා මේ එන වැඩපිළිවෙල නකුල ගන්න, මේ එන වැඩපිළිවෙලන් පරාජය කරගන්න සමාජයක් විදියට අපි හැමෝම එකතු වෙ යුතුයි. සමාජයක් විදියට අපි එකතු වෙ යුතුයි. අන්තර්ජාතීය භික්ෂු බලමණ්ඩලයේ විදියට මේකට විරුද්ධ වෙන්න හේතුවක් අපි දකිනවා. මේ පාලනය මෙහෙම අරගෙන යද්දී මේ පාලකයෝ මේ විදියට වැරදි ප්‍රතිපත්තියක් ගත්තේ අපි දකින්නේ සමාජයේ ඉන්න භික්ෂුන් වහන්සේලා මේ පාලකයන්ට පිරිත් නූල් බැඳ බැඳ ඒ පාලකයින්ටම නැවත කැටිකම් කරමින් ආශිර්වාද කරමින් තමයි ඉන්නේ. අපි අන්තර්ජාතීය භික්ෂු බලමණ්ඩලයේ විදියට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විදියට අපි හැමදාම ඉගෙන පිටගත්තේ ජනතාව වෙනුවෙන් අන්තර්විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලයේ විදියට මේවට විරුද්ධව අරගල කරනවා අරගල කරනවා අරගල කරනවා මේවා පරාජය කරලා ජනතාව මේකට ඒකරාශී කරගෙන අද දිනේදී අන්තර්විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලයේ ආවදව ආව වගේම හෙට දිනේදී මේකට විරුද්ධව කටයුතු කරන ප්‍රගතිශීලී බලවේග වෘත්තීය සමිති බහුජන සංවිධාන සිවිල් සංවිධාන සියලු දෙනාම ඒකරාශී කරගෙන ජනතා බලවේගයක් එක්ක මේ ගුප්තයන් අතට ගිහිල්ලා මේවා පරාජය කරන්න මේවා පරාජය කරනතුරු සටන්න දින්න අපි මැදිහත් වෙනවා මැදිහත් වෙනවා මැදිහත් වෙනවා කියන තරයේ සපත කරමින් මගේ කතාව අවසන් කරනවා.